රියතුන් වහන්ස මම මාසේ කමාර පමණ ඔබ වහන්සේගේ ධර්මදේශනා අන්තර්ජාලය ඔස්සේ සෙවණේ කිරීමෙන් මටද මගේ ගෙදරද මහා විප්ලවයක් වගේ දෙයක් ඇති වුණා. හිතා ගන්න බැරි තරම් සතුටින් ඉතිරෙන වගේ ක්‍රමයක් මුළු ගෙදරම මහා විප්ලවයක් ඇති වුණා. ඉන්පසු ඒ ධර්මයේ දේශනා සවන් දීමෙන් පමණයි ඊටපසු පිං දීම කමා කර ගැනීම වගේ වැඩසටහන ටිකක් යොමු වීමට කරගෙන ගියා. ඒක හරියට කරාද දන්නේ. ඊට පස්සේ නැවතත් මේ තිබුණටත් ඇරිය පල්ලෙහා මට්ටමකට වගේ වැඩනවා දැන කියන්නේ මේ සීහින පේනවා වගේ බය වෙනවා වගේ ගැට ටිකක් ඇති වුණා. ඒ පිළිබඳව කරුණාවෙන් දැනු දෙන්න. ඔව් දැන් මෙහෙමයි. ඔබ අර අන්තර්ජාලයෙන් හෝ සමහර විට සීඩී සැටියකින් හෝ යම් කිසි ක්‍රමයකින් හෝ ඔබට ධර්මය අහන්න ලැබුණාම චක්කුන් උදපාරි වෙනවා. මොකද්ද වෙන්නේ? චක්කු කරණි. එහෙම නැත්නම් චක්කුන් උදපාරි. දහම්මැස දැන් අර ධර්මය අහලා දහම්මැස පෑදෙනවා. හැබැයි මේකේ අනුගමනීය ප්‍රතිපදාව තේරුම් ගන්න තාක්කල් චක්කු කරණි උනාට ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය වෙන්න බෑ. එහෙම නැත්නම් චක්කුං උදපාදි වෙනවා, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විද්‍යා උදපාදි, අලෝකෝ උදපාදි වෙන්නේ නැහැ. ඒකට නම් අර ආරබත නෙක්කමත යුඤ්ජත බුද්ධ ශාසනය කියන පියවර තුනම තියෙන්න ඕනේ. ආරම්භයක් ලැබුණා, චක්කුං උදපාදි වුණා. ඊට පස්සේ මේ අහගත්ත ධර්මය ධම්මානුධම්ම පටිපදාව හැටියට අනුගමනය කරන්න තමා ඔබ දැන් මේ භාවනා වැඩසටහනට ආවේ. එතකොට මෙතෙන්දි තේරුම් ගන්න ඕන අර අහපු ධර්මයට වඩා ඒ අහපු ධර්මයෙන් ඔබ දැනුමක් ලැබුවා. මෙතෙන්දි ඔබ දැනුමට එහා ගිය අත්දැකීමක් දැක්මක් ලබා ගන්න ඕන. ඒකට කියනවා අර ඥානතෝ පස්සතු ප්‍රත්‍යක්ෂ කොට පසක් කොට දකින්න ඕන මේ ධර්මය මොකද්ද කියලා. එතකොට පජානාති කියන தത്വෙට ඔබපත් වෙනවා. තාම ඔබ ධර්මය ඇහුවට අනුගමනීය ප්‍රතිපදාව අනුගමනය නොකළනම් තාම නප්පජානාති. මේවා මේ මාගදී භාෂාවේ වචන. හැබැයි මේවා ගැඹුරු හරයක් තේරුමක් අර්ථයක් තියෙනවා. ඉතින් ඒක නිසා මේක මේ තේරුම දැනගන්න පජානාති වෙන්න ඕන. රූපම් පජානාති, රූප සමුදයම් පජානාති, රූප නිරෝධම් පජානාති, රූප නිරෝධගාමිනී පටිපදම් පජානාති, අස්සාදම් පජානාති, ආදීනවම් පජානාති, නිස්සරණම් පජානාති. මේ පජානාති කියන තත්වයට පත් වෙනවා. මේ වෙන මොකක්වත් නෙමෙයි. මේ ඇහැට ගන්නට නාසයට දිවට කයට මනට අරමුණු වෙන අරමුණු පිළිබඳවමයි ඔය රූපං රූප වේදනා සංඥා සංකාර විඥාන පංචස්කන්ධ. මේ පජානාති වෙන්නේ. නමුත් අර අසුතත් පුතග්ජන පුද්ගලයා ඕවා නප්පජානාති. ඒවැ හරයක් තේරුමක් අර්ථයක් දන්නේ නැහැ. නිවනට උපකාර වන මාර්ගයක් තියෙනවා කියලා දන්නේ. ඒක නිසා මේක හොඳට අහගෙන මේ අනුගමනීය ප්‍රතිපදාව නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනන්තවත් සතර කමඨහන් කරනකොට ඔබට අර පජානාති කියන தත්වයක්, පජානාති தත්වයට පස්සේ අභිඥාතං අභිඤ්ඤය කියන தත්වයක්, පහතබ්බංච පහිනම් භාවිතබ්බංච භාවිතං කියන தත්වයක් මතුවේ. ඒ අනුව මඟපල් ලබන්න, සමුදය නිරෝධ කරන්න, මඟ පූර්ණ කරගන්න පුළුවන්. ඔබ වහන්සේ නිරෝගී සුවය ලැබේවා.